අයිබෝන් පාත්‍රී දහය ස්වාධීන පැවෘතිය සමකින් ඔබ හමුවන මම නිමේශ චමත් සංකල්පය. මම නිශාන්තය ගිල්ටක්ෂයේ දම් සුලසුම් කළ පචසිරස් කල පථමයි සගවාතිබූ ස්තීනි මැට්‍රික්ටොන් විසි එක් දහසක් ස්වාගෙන අවසන් එට සිට වී ගබඩා මටලන්නත් පෘෂිකරම ඇමති සූධානමින්. ජීපයකට පසු කොරෝනාපකුරේ සුළු අඩුවක්. හොරෝනාව ජයගෙන අපේ ආර්ථකය ගොඩගන්න චීනය අත දෙන්න සූදානම්. වායුදූෂණය නිසා ඉන්දයානුවන්ගේ ආල්කාලය වසර නවරයකින් අඩුවයි. ගලතිබ මට්‍රික්ටොන් විසි එක්දහසක් මෙ වෙනකොට හොයා කියෙන තියෙනවා. පාරිභෝගික අධිකාරිය මේගේ සීනි ගබඩා කිහිපයකටම මුදරාතබවා. ඒ ගබඩා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරය ඇතුළු නිර්ධාරන්ගේ පරික්ෂාවට විශාති ලක්කෙරුණා. අනිමිශේයගේම වත්තල මාබෝල උස්වැටකයා ඇතුළ ස්ථාන තරක තිබත්තවත් ගඩා හතරක් බිනිලධහරින් පරක්ෂ කළා. තතුක සංගවා ැබිහේතුවෙන් පසුකෙදා මුදරාතබුණු වත්තලමා බූල ප්‍රදේශයේ සීනිතුො ගඩාව අත්‍යවශසවා කොමසාරිස් ෙනරාල් මෙච ජෙනරල්MDSP නිියුන් හැල මහතා ඇතුු නිලධහරින් නිීක්ෂණය කලාා. මෙහි සීනිමෙට්‍රික්ටොන් හරදහස් අටසියක් ගබඩා කරතිබෙනවා. වත්තල උස්වැටකාව ප්‍රදේශයේ සීනි ගබඩක්ද පරීක්ෂා කරතිබෙනවා. එෙන්ල් කරලිපටිය කර්මාන්තපපුරේ සංගාතිබියදී මුදරාතබ වූ ගබඩාවක් නිලධහරින්න්ගේ පරීක්ෂාවට ලක්වනා. සතුස්ස ආයතනයේ පූරු ප්‍රදක්ෂණය කරමින් මෙම ගබඩාවට ව්‍යාජ ලෙස ලොරි රත ඇතුළ වී ඇති බවද හෙලිවනා. ලකා රජය රජාත බූාාවන ප්‍රයුත්්ක එකනනි හනතනක බඩ පාහනය කරන උප අත්්‍යාව දසේව හදරහද. ඒ ර ික රකට මතර ද ො ද වසක ද කොට නර . හොනු පිටි ප්‍රදේශයේ තවත් ගබඩාවක් පසුගේෙ දස්ෝගත් අතර, ඒයටද මුදරා තැබුණා. එම ගබඩාාවතගේ අ්‍යවශසව කොමසාරි්්‍ය නවල්වරයා ඒයද නිරීක්ෂණය කලා. සහල් සහ සීනි සහ හෙට සිට උපරිම සිල්ලර්මිලක් නියමකිරීමට තීරණයකර ඇති බව රජචමාතය ලසන්ත අලිගවන්න මහතා පවසනවා. ඉතාමත් කිටිකාලයක් තුළ සමස්ත බලඳපොළ තුළම මේ සීනි මිල අඩුකිරීම තම අපේ විශේෂ බලාපොරොත්තුවක් බවට තිබෙන. අපේ හට වනවිට සීනි සහ සහල් වෙනමින් උපරිම සිල්ලර මිලක් පැනවීමටත් අපි අනිවාරෙන්ම කටයුතු කරම. සීනි අපේ රටේ මාස දෙහකටවිතර අවශ්‍ය තොග අනිවාරෙන්ම තිබෙනවා. සහල් අශ්‍ය තුග අනිවාරයෙන්ම තිබෙනවා. අනෙසේ බියක් කවුරුවත් ඇතිකර ගත යුතුවන්නේ නෑ හෙගියයක් ඇතිවෙයි කියලා. සීණීතොග හඟගෙන ඉන්න ගබඩා වැටළුව වගේම හෙටයි දෙලා වීතොග සංගාගෙනෙන් ස්ථාන පරීක්ෂාවට ලක් කරනවා කියලා. ෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්දමගේ මහත්මය ප්‍රකාශ කළලා. මේවිදිහට පරීක්ෂා කරලා පාලට මිරිට ජනතාවට සහල් ලබා දෙන්නත් ක්‍රියා කරනවා කියලයි අමක්තිවරයා කිය සිටී. ට්පුල ගවිචන සවා මදස්ථනයේ කාබරිික පහර නිෂපාන ඩසටනේ ප්‍රගතිය පිළිබඳව, අමත්‍ය මහින්දානන්ද අලත්ගමගේ මහතා සොයාබැවා. හිද අදහස් ැක් වු අමත්‍යවරයාකයාසිටිය අනවසරයෙන් වීතුක රැස්කරගෙනසිටන අයියට එරෙහිව නීතිය ක්‍රාත්මක කරන බවයි. රජ්චමාතයේ DB. හෙරත් පාලිමින්තුමන්ත්‍රේ සුමිත් උඩු කුමරයයා මහත්තතුරන්ද මේ අවස්ථාවට සහභගේ වනනා ිකර ජදබදත්තුමා විසින් අති විශේෂ ගැසට්ටිවේදයක් මගින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්සරය පත් කර එතුමාට පැවරලා තින බලයානුව අනුමතියකින් තුොරව අනවස්සරයෙන් ගබඩා කරන ඕනෙනෙක් ගඩාවලතින බාන්න ගන්න පුුවන් අදවසේ සී තුග වශය රස්කර හංලලා තිබුණ විශාලමක් රජේවාා. ගත් න ජ විසි පාල ිල බාද ගේ හත දවසේ අනවස ර ී ්‍ර ර ල ඩාව ග ී හිිය ්‍ර ර . යතරේ අ්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනාෑයනය කරන්න ලබාදුන් වු දු සහන වංචා සහකතවිදියට භාවිත කරන්න කෝට ්‍යපාරකයන්ට ඉඩක් දෙන්න නැහැ කියලා රජ්‍ය ඇතති රුන්දිි ප්‍රාන්ද මහත්මයා ප්‍රකාශ කරනවා ශ්‍ර ලංකා පපුදජන පෙරමුණේ පක්ෂකාරලේ පැත් ව මධද හමද මහත්ම ප්‍රකාශ කලේ. ඒ අත්‍යන්සල් අද වෙනකට ොල්ර් මිියන තුන්සි අසුව කොල්ලාශෂිත කර්මාන්තවින් ගැල් තින කට ඩොල්ර් බිලියනෙ එකක් විවද අපට ටගට් එකක් දින ඒවාගේ ම ීන අවශ්‍යතාව ජනාධපත්තමගේ වැට ිලිවෙලත් එක් තමයි පුපියල් ලෙසිේ තිහට සතුසෙන් ඇත්තත් සූපකාරය සීනිි ලබා දෙන්න ඒ වැඩ කටයුතු සලස්සරදිටි නතාවට අවශ්‍ය කරන සීණ ටික අඩුවෙන් ලබා දෙන්න ඒ කටයුතු සලස්සර තින. අපි කවුරුත් ව්‍යාපාරිගේ කම්ම කරනවට මොනහරි දෙයක් ආනෑනය කරලා තමන් ලාභයක් උපයාගෙන ඒ කරනවට අපේකිසිම ුදත්යක්නන්නේ හැ. අපි වංචා සහගත ලෙස. තමන්ට රජයෙන්දෙන සහනය පාවිච්චි කරලා ඒ තුළින් සාලලාභයක් වංචනිිකව උපයාගන්නට කටයුතු කරනවනම් එක ඉතාමත් වැරදි දෙයක් එහෙමදේකට රජේ කවදා තිඩ දිියන්න හොරෙන්ටයාගෙනින්වන්න ගෞුරරි එවැටලිම් කරල ියර් දාන ජාද ිත්වා අ වශසර ප වවාරාගෙන. නිශන්තියේ කාලෙකට පස්සේ කොරෝණා ආසාධතයන්ගේ සුළු අඩුවක් අද දකින්න පුළුවන්. ගේ දිනවල දවසකට කரோුණා ආසාධතයන් හරදහස්සකට වැඩියෙන් වාර්තාාවනත් අද මේදක්වා වාර්තාාවලා තියෙන්නේෙ ආසාධතයන් තුන්දහස් අටසිය විසි අට දෙනෙක්. එවගේම තමයි නිේෂ, ඒ දිනේදී කොரோනාා මරණ දෙසිය පහලවක්සිදමු බව සඛසේවාධ්‍යක්ෂ ජනරල්වරයා අද වාර්තා කලා. ඒරටින් වාර්තා වූ සමස්ත කරුණ ආසාක්ධදි තැන් සංඛ්‍යාව හාර ලක්ෂහතලි සත දහ එකසිේතිහක් පුත්කලෑන් පනසට දහ හත්සේ විසි නවදනකු ප්‍රතිකාරල්ලබමින් සිටිනවා. සවේලබයිති සමස්ත සංඛ්‍යාව තු ලක්ෂ හත්තහැ දහස් දෙසේ දහසයක්. ඒයේ තහුරු කළ කරුණ මරණ දෙසිය පහළවක් පිළිබඳ සෞඛකෙසිවා දයක්ක්ෂ නරල්වරයා අදවාර්තා කළ.ඒ සමකමිරට සමස්ත කරුණා මරණ සංඛාව දවදහස් හරසිය දක්වා ඒහලකයා. දින හවර කළ කොුණ මරණන අතර පිරිමි පුදගලයන් එකසේ පහලුස්තනකු සහ කාන්තාවන් සියෙන කුබ්බනවා. ඒ මරන අතර වයිසවුරදු හැටට සහ ඊට වැඩි පුද්ගලයන් එකේ හැට හත්දනෙකු සිටිනවා. උස තත්වේ ඔක්මිට හදුුනහ තැකයාආකාරේ පිරිබඳ සෞඛ්‍යමාත්‍යයක්ංෂී ජීව යිද ඉජනරු ංෂ ියෝ චාද ක්ෂ නරල් ස් රුණ තිෙක මහතා මිලිස පැහැදිි කළ. ගොඩක් කියන පැනට පැන්සලට වැඩගරන කියලන ඒක දාලා මේක ඕුන් කරලා බලන්න බලනකොට මේක අගේයක් පෙන්න්න ඕොනම් අනිවාර්රෙන් එක ෆේ එක. දෙවිනිියක තමයි මේ ඩිස්පලේක ති බලනකොට මේකේ අගයක් පමණක් පෙන්න්න නොනම් ඒක ෆේක එක. ඔරිනල් ඒක හැම්වලාෑම මේකේ අර් බාග්‍රාෆ එකක් තියනවාක ව් එකක් තියනෙන ඒටක තියෙන් ඕන. තුන්වෙනිස්ටප් එක තමයි අපි මේකට ඇගිල්ල දාලා අපිට බලන්න පුලුවන් වැලිවෙක් එනවාද කියලා ඊට පස්සේ මේ ඇගිල්ල අපි අයිං කරනකොට මේක වැට නන ෆින්ං අවු් කියලා අමතව හතරමනිස්ටෙප් විතිර බන්න පුුවන් අපි මෙහම ඇඟගල්ල දාලා ඊට පස අපිට පුළුවන් එකක් රෙදි කෑල්ල නැත්නං ්‍රබර්පටියක් වගේ දෙයක් කරගන තැනින් තද කරලා ්ලඩ්ල් ස්ලජක නතර කරන්න. ඊට අමතරව දැන් විශේෂයෙන්ම මේ කාන්තාවන්ගේ නියපුතු පාට කරලා තියෙනවන නකට සහරයා අර ෆේක්නේන්ස් දාලා තියෙනු අ වගේ අවස්ථාවග මේක රඩියක වරදින්න පුුව ම හලම ක්ජන ව්‍යාව සබන්ධයෙන් දයිනිකව නිීක්ෂණය කරමින් අවශ්‍ය ක්‍රාමාක ගන්න ලෙසට අමාතේකෙහෙලි බපු කල්ල හතා ෙල හරින්තුප දෙෙස්තුදුන්න. ඔක්සිජන වශ කරන සෑම රෝගේකුටම හිගේකින් තොරව ඔක්සිජන් ලබාතීමට හැකි උපරිම පේබර ගන්නා ලෙසයි අමාත්‍යවර ප්‍රකාශ කළ. ශන්ලෝ හෝඩ ින්ං සයිතන කරුණ ආක්ෂ ැඳුම් කටල තුොගයක් වාධහින රූපවාහිනි බාධවේදීගේ පරිිහරණය සඳහ පරිත්‍යාග කලා. ස අදහින රපවාහිනි මාධ්‍ය චාලයේ ප්‍රධහන විදහැක නිල්දහරි, නල නිශසාක් නිියච සමාන්‍යධිකාරී ප්‍රෞෘත්තිහා කාලින්න සිදුවීම් සුදර්ම ප්‍රදලෙකො න්ල්ල හෝල් ංක් සයතන පර්ීෂණ හා ප්‍රවද නිලදහර, ප්‍රියන් ක්‍රෂාන්තියන බහත්තවරුන් මෙමවස්තාවට සහාහගේබන. මේක අපේ ආරසිතෝපරනයක් ඉවිදිට අපි ඇඳගෙන ගිහිල් අප වැඩ රජාකාරක කටයුතු කරගෙන හවසර ජවත දාන පුළන්ත්න්ටම හලතියෙන්නේ. ඇතන්ද අපට ගෙදලට යන්න පුළලන් ඇතම කිසිම මේ බයස් සැන්න නැතුම් මේක නැවත ප්‍රතිචක්‍රී කරණය කරන්නත් පුලුවන්කම තියන. බෙරට කොරුණා ප්‍රතිකාරසය වන් ශක්තිත් කිරීම සඳහ ඇමෙරිකාවෙන් ඩො මිලියන තුරයි දැශම එකක්ටිා අතවශ්‍ය වෛ්‍යපරන තොකයක් පරි්‍යග කෙරන. ෝක මත්‍යංක්ෂ ෙච්ච ෞකෙේ වාධ්‍යක්ෂ චනරල් වෛද්‍ය ස් ශ්‍රීතරන් බහතා ඇමෙරිකාව සිටින ඔු මත්‍රියන්ගින් කල ඉල්ලීමකට අනුුවයි මෙම වෛද්‍ය උපකරන තගේ සම්පාධනය කරඇත්තේ. ගම්පහා රෝහලේ නව කරුණ වට්ටු සංකීර්නය සඳහ අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යයාාග කරන ලෙසට ස්වාධහින්න රෝපවාහිනය විකාශය කළ පෞෘත්තිය පලදරමින් බොෝ දෙෙකු මේ සදහ ආදහර කිමීමට දිරිපත්ව සිටිනවා. බත්කොට හරමහදී වි්‍යලද. සෝඛ්‍ය කාරිමண்டලේட்டு, අරක්ෂක ඇඳම් තොගයක් පරි්‍යග කළ. රහල් අධ්‍යක්ෂතුමා විසින් ස්වාධීන රපාණ, ප්‍රෘති්‍ය අවස්ථාවකද තාමත්ම වගකීමෙන් අවශ්‍යාවන් පිළබඳව දැනුවත් කර. ්‍රජාවගේ දායකත්තේ ලබාදීම සදුසුම අවස්ථාවක් විදියට ඒ අවථාවම තේරුන්ත් ේන්සයි ඒම අවථාව ප්‍රතිචර්දැක්කීමක් වශෙන් තමයි. අදදව්‍ය අප මේ පරිත්‍යගේ කරන්න පෙළ ැස. ඒ වසරේ අලුතින් අවෂධ රර්ග තිස් පහක් අපේරටේ නි්පානය කරන වැඩ පිළිවෙලක් ආරම්භ කරල තියෙන ම කියලා රාජ්‍ය අෞෂධ නිෂ්ාන සස්ථාවය සභාපති උත්පල ඉන්ද්‍රවංශය මහත්මයා ප්‍රකාශ කරනවා. රාජ්‍ය අෞෂධ සස්ථාවය සහපති ශෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරන්නේ එම සංස්ථාව නිපදවන ඇතැම් අඖෂද සම්බන්ධව ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවන බවයි. දස්ටම සුහතේද වෂද වර් හතකින් ගේ ප්‍රණ මයි ර ක් නිෂපා සස්ථාව ටන් ර ති. ක්‍රම ක්‍රමයි අවෂද නිෂපානේ ග කරල තිනවා අලුත් අවෂද අනුන්ද රතින. දස් විශස වර්ශෂයද අපට පුුව වුුණ කවදා ලංකාවේ අදකු නැති ෂද වර්ග හතා. අලුතෙන්ම නිෂ්පාදනය කරලා එළි ක්වන්න. දෙදස් විසයක වර්ෂය අලුතෙන් අऔෂදවර්ග තිස් පහ තිෂ්පාදන කිරීමේ වැඩ පිළිවෙල අපි ආරම්භ කරලා තිය. ඒක මංහිතන්නේ රාජ්‍ය අऔෂද නිෂපාදන සස්ථාවේ දැවන්ත ක්‍රියාවලයක ආරම් ය ලංකාේ නිෂපාන කර ැම . ක් පැති ප්‍රමතියෙන් ොර බවට වෛද විසින් කල ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අත්‍ය බයි ධ හම දදි හෙිකෙරුණ. අऔෂ දෙයක් අපේ ලංකාවේ හදනකොට අපිට ඕඕන විදිරයක නි්පාදනයකිරීම හැකියාවක් නැහ. ජා්‍යන්ත්‍ර ප්‍රමිතිකරට යටත්වෙෙන්ඩෝට. අප ඒගන්න තැංවල අනුමැති ලබාගන්න ටැමඩෝ තයිරක්සින් කෙනෙ එක පාහදන්න නෙවෙයි පට පුළ අන්ගුණනේ වසරක වගේ කාලයක් ගිය පුදාහරණැක්ගත්ත තයිරක්සින් හෝනවගේ පෙතිවර්ගයක් කදන්න සාමාන්‍ය අවෂධ නිෂපාධන කර නිෂපාධනාකාරික බැහ ඒය සඳ වෙනවම නිෂපාධනාකාාරයක වශ්‍යනවා. ය අනුව අපි මුලින්මරේ තයිරොක්සින් අऔෂද නිෂපාදන කරන්න ඕෝමන නිෂපාධනකාරය මුලින් කොට නැව ඒ ද. ස්ස දෙෙසම්බර් විසිතුන්ෙන්ද අපට විරදතරන්න පුලගුණන්. යනුව මේ මැතකද අපි එලිදක්වපු තයිරක්සින් සසා ්‍රමඩෝල් කියෙන් ෞක්ෂධ වර්ග දෙකම. ජාත්‍යන්ත ප්‍රමිතියන්ට යටත්ව ජාතික අෞෂධ නයාමන අධිකාරයේ න්‍යාමනයට යටත්ව මන ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාධනි කලලා එළ දක්වල තිය. යිුරොක්සි ෞෂසද අපි එලිදක්වාට අපි ජනතාවට ලබා දෙන්න සඳහා අපි අදවනකං එකතු පෙත්තක්වා දිිලිවරි කල්ලනෑ. රාජ අවස සංස්ථාව පැත්තිෙන් ගත්තවත් අපි ගට හැම අවෂ දෙයක් වෙලද පලේ ිකුත් කරන කරින් පරික්ෂක්ක. නමුත් මේ දක්වාේ රාජ්‍ය අවෂද නිෂපාදන සංස්ථාව සින් නිෂ්පාදනය කරන්නද එකම අऔෂධයකවත් ප්‍රමිතිය අඩුවක් අපිට හම්ම වෙලානෑ කිම පරිීක්ෂව. ඇත්ත වශයම කියනවන අපි කනගාට වෙනෝ. අපේ රටේ ඉතාම හොඳ ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය කරන වක්ෂද සම්බන්ධය කිසිම භගකීමින් තොරව වැරදි මත ප්‍රචාරයකිද මේ ප්‍රචාරකිරීම පිටි පස ඉන්නේ අනිවාර්ය. කලක්තිස්සේ. මේ අඩු ගුණාත්මක භාවයෙන් දුු අෞෂද ලංකාවට ගෙනල්ලා මිලියන් ගණනක් මුදල් සාක්කුවට දාගත්ත ජවාරම්කාරයෝ සහ ඒ අයගේ හිතවටුන් කියෙන්. අපේ රටේ ආර්ථික අභියෝගය වගේම කොරෝණ අභියෝගයක්ත් ජයගන්න චීන රජය උපරිම ශක්තිය ලබාදනව කියලා මෙ වෙනකොට සහතිකයක් ලැබෙනලතියෙනවා මේ සහතිේ ලැබුණේ චීන කතානායකවරයා සහ අපිරටේ කතානායකවරයා වගේම මැති ඇමතිවරුන් කිහිපදනකු සමඟ තිබ්බ සාකච්ඡාවකදී. චීන කතානායක ලිීශන්සු කතානායක මහින්ද්‍යපා අපි පර්තනයන මහතරන් අර හමුව පැවැත්තුවනේ ඔන්ලයින් තාක්ෂණය ඔසේ. චීන කතානායකවරයා සමඟ එයටට පාර්ලිමේතුවේ ඉහල පෙළේ දූත පිරිසක්ද සසාකචාවට එක් වනා. පවතින ආර්ථක අියෝග ජයකනීම සඳහාෙරට මහබැංකුවතර අමරිකා ඩොල බිලියන එකයි දශම පහක මුූල්ලෙ හමාරුවට අදාල ගිවිසුම කඩිනම් කරන ලෙස මෙම වස්ථාවට එකකු අමතේ බැසිල් රජ් පක්ෂමහතා ඉල්ලීමක් කලා. ශ්‍ර ලංකා, චීන නිදිහස් වලන ගවිසම යටතේ, ඇගලුම් තෙසාහ මැනිික්වරේ ේත්‍රවලින් චීන වෙලඳපුලට ප්‍රවිශ්වීමට අවශ්‍ය පහසුකම් පුළල් කරන ලෙසද අමාතිවරයාම මෙහිදී ඉල්ලීමක් කලා. මැති ඇමතිවරුන් කිහිපදනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. ර්ථක මධ්‍යස්ථාන අද විවෘත කිරීමත් එකක් විශාල වශයෙන් එලලු තොග එම මධ්‍යස්ථානට ලබුණ. එලවලු මිෙත් යම් පහලයාෑමක් තමයි දකින්න ලැබුණේ ර්ථි මධ්‍යස්ථානය අද අලුවමහතර විෘත්තකිරීමටයි සලසම් කරතිබුණේ. එහෙත් එලුල ලොරි ශාල සංඛයක්කම අධ්‍යස්ථනයට පැමණිමත් සමග ඒ වාත්ත්‍රයාට විවෘත්ත කීම තීරණේ කලා. අලෙ රීම සදහ. එලු රැෙන ොරි රත පොලිම් ලමිටර ගන්නරවක්තුදුරට පැවතුරා. රතවාහන පාලන කිරීම සදහ පොලිසි අමතර යොදහමුදාව දකන්ද ාතිුණ. ක ැප ර්ති ධ్්‍යస్ථ ම සඳ ෘ කරුණ. எ ො වශ මධ්‍යථా යට බීති බෙනවා ந்த හ ති යි වාර් කරුව සහ කරන්නේ. ష ව cyangwa ශ ර්ති ධ්‍යస్థ ීති ුණ. ட்ட පම ார்ර් మධ्यస్ථా ස හ போ දකග හැකිබ .ැො ெதுගේ ො ിල් ම ස ද ෘ ෙරුණ. පහ எ து ව ന ළ ධ්‍ය ా තිබ. ක්ම ආර්තික මධ්‍යස්ථන එලු බිලදිගැීම සඳහ විශල වශෙන් ්‍යාරිකයන් පැමිණසිට වයි අපවර්ථකරු සඳහන් කරන්නේ. දින දෙකට පස ො බෙලදාම සඳහමිසි විියෘත්ත කරති බෙනවා. පිළියන්ඳල බකොන්ද ආර්ථි මධ්‍යස්ාන එලවලුහ පලතුර බෙලදාමද සාර්ථකවසිදදු වන. මධ්‍යස්ථනයඇතුළ දිවිනේ සෑමාර්තික මධ්‍යස්ථනයක්ම හෙට දිනේද විවෘත්ව ැබීමට යි සැලසුම් කරඇති. මෙහත පැලියක මැනි මත් යාලි මධ්‍යස්ථනයේද බෙලදාමබෙන්ෙනුවෙන් අද විවෘත්ත කරුණ. ලු ලදිගෙරීම සඳහ බොහො පිරිසක්කඩු දෑසන පැමිණ සිටයා. ෙරෝ හන ඇදිරි නිතිය ක්‍රාත්මක පබෝද අවසරත්තා අයිට ංගම වෙලදාමෙන් නිරතවීමට මෙන්ම වෙලද සල්දිියෘත්තව ැීමට තව දුරටත් අවසරහි ිබනවා. ්‍යනවාත් ්‍යවශ්‍ය හන්්ඩ ජනතාවට පහසුව ිලදි ැනීම සඳහ අවස්ථාවහි මිබනවා. අවශ්‍ය ආරජංගමරත යොදාකිනිවින් වෙෙදාහැරිීමද සිදදු වනවා. පෞදගලික ව්‍යාරිකයන් මෙන්ම සමහපකාර චංගම රථද මේ සදහ යොදධවාති වබෙනවා. නීතිය හා සාමය ආරක්ෂාකිරීම උදෙසා දිවිත් දෙවැනිකොට තම බගකීම ඉටු කරන පොලිස විශේෂකාය බලකාය සිය අභිමානවත් තිස්හත්වන සංමත්සරය අදසමරවා බත්තුරූ බොහමිය ත්‍රස්ථාතින්කින් බේරාකිනීම බෙන්ුවෙන් සටන් කළ විශේෂකාය ලකායේ බණ පිරුවන් RRC හැට හත්තර දෙෙකු මනුෂයම මෙහහිමේද විපිදවා. එමෙන්ම තවත්හත්සේ හැත හත්තර දෙනෙු අාධිත තත්ත්වයට පත්ව වනා. මේිය කිය අබිහිත විරුවන් සසිහිකරමින් පැවැති ප්‍රධාන සැමරුම් උත්සේ කටුකරුන්ද විශේෂකාරමලකා පුහුණු පාසලේදී පවැත්වනේ. එහි අන දෙන නිල දහරි නනිෝච්ච පොලස්පති දෙීකඥ වරුණු ජයිසුන්ද මහතාක ප්‍රධහනත්වයෙන්. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට ගපත්ප අවම නිල්ලධහරින් පිරිසක්ගේ සභාකත්වෙන් ඒ පැවැත්වනා. ්‍යඇතර ශ්‍රලාාකා ගුවන් හමුදා අංක එක ප්‍යාස්සර පුහුණු පක්ෂාන්ගේ අද සියහැත්තැබේ නිසංවත්සරේ අභිමානත්ව සැරවා. ස්ථාන කරන ලද්දේ එක් දහසන සි පනස්සක සැපතැම්බ පලළඹවෙනිදා කටුනායක රජකී ලංකාකුවන් හමුදාක් කඳුව රේති. බත්මන්ගුවන් හමුදාපති යාමාශල් සුදර්ශන පතිරන මහතා ඇතුළ ගුවන් නිමුව ්‍රශයක් බිහිකරඇත්තේ ද ගුවන් හමුදා අංක එක ප්‍යාසර පුහුණු පක්ෂංක්‍යයි ඒ සමඟින් ප්‍රාප්‍රදාහය ස්වාධින පවති මින් නිමාවත පත්වන ප්‍රති විකාශයෙන් අනතුරුව විපරම විශේෂන්ගගේ බලාපරතුවන්න සුබරාතියයක් අයගුවන්. න්තිරලා ආයත් ිල්ල මවන ඔබ් එක පටන් අරන්. අවුරදු තිියයක්තිසේ ප්‍රභාකරන් කියන ලේ පිපාසාාවෙන් පෙළනු, මලේක්ෂ බිල්ලලාවා මිනිස්සු සිය දහස්ගානක් මරලදාන්න උල්පන්දන්දීපු සුමන්තිරෙන්ලා ආයෙත් නැටුම පටන්ගන්න බෙරේට තාලෙ අල්ලනවා. කොරනාව අල්ල පනල්ලේ මිනිස්සුන්ට කන්නතියෙන කෑමටික් හඟගෙන බොර කෑමහිෙන්ගයක් මවන්නහදන ොන්දල කෙරවාවල්. ඇස් පනාාපිටම අහුුවෙද්ද. ඒ අහුුවෙන ඒවා මොන බලය යොදාගෙන හරි යට ගහන්න කිසම ඉඩක් දෙන්නතුව. ජනාිපත්තුමා නීතියට පිටිපාන්ඩෙ නැතුව, නීත්‍යානු කූලම අත්‍යවශ්‍ය ආහාරක්ද්‍රභ වෙනවෙන්. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා. ඒකට අවශ්‍ය කරන ගැටුවත් නීත්‍යානු කූලෝම එලියට දැම්මේ වෙන මකුත් නිසා නෙවෙයි. සල්ලි විතරක්ම ජීවිතය කරගෙන මිනිස්සුන්ගේ බඩට ගහන්න දඟලන කූට ව්‍යපාරකයන්ට නීතියෙන්ම කටයතු කරන්න. එහම ැතුව එකඒක කාලවල තිබ්බ එකක පුදගලට සීමාවච්ච වෙනස්වෙච්ච, නීතිය නමන්න නායකයකුත් ආණ්ඩුවකුත් නොවෙන නිසායි. එවැඩේ හරිම නිීත්‍යානුකූලයි කියලා අපි නෙවෙේ කියන්නේ. නීතිය ගැන හොඳ ටෝම දන්න උදවිය. සම්පූර්ණයෙන්න්න ව්‍යවස්ථානුකූල විදිහට තමයි ඒ පනතත් දානතියෙන්නේ. එහෙම තියද්දිත් සුමන්තිරෙන් ලයි. ිදයට නටන එන්ජියෝ උන්දලයි මේකත් කරතියාගෙන නැති බිල්ලෙක් මවන්නහදන්නේ. මේකෙන් හරි වැඩිය හිතන්නේ කරන්න නැති ජනතාව කුලප්පු කරගන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි දැංහින්න මිනිස්සුන් රවට අන්න සුමන්තරන්නට ලේසින් හැ. මොකද ඇත්ත නැත්ත මොකක්ද කියලා. ප්‍රටේ මිනිස්සු හොඳටම දන්නවා. ස්ථීනි නෑ හාල් නෑ කන්න බොන්න විදික් නෑ කියයාගෙන සෝශල් මීඩිය අල්ලගෙන බෙරිහන් දෙෙන උන්දලා කවද කියලා. ප්‍රටේ මිනිස්සුන්ට අමුතුවයෙන් කියල දෙන්න ඕෙ නහැ. ීනි හංගල තියෙන ගබඩාවල් බැලූහාම, හල් හංගල තියෙන ගබඩා බැලුහාම, ඒවත් කාගිද කියලා හෙළිදරක් වනාම! හොඳ ටෝම තේරෙනවා මේ පොලිටිකල් ඇජන්ටක පිටිපස්සෙ ඉන්න කෞුද කියනක. යහ පාලනයෙන් යස විදිහයට හම්බු කරගෙන. රටත් නැත්තටම නැතිකරපු දේශාලූවිතරක් නෙවෙයි. ඒ උන්දලගේ ගජමිතුර බිස්නස් කාරයෝටිකක් මේවා පිටිපස්සෙ නෙවෙයි ස්ස රහිම් ඉන්නවා. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. යාපාලනයේ පටන්ගත්ත දවස්ත ඉදලම ඒ උන්දල කරේ හටයි මිනිස්සුන්ට, යස්ස පාඩං උගන්නපුයක. සංවර්ධනය කිය කිය සංවර්ධනයෙන් ගසාකාපපු හැටි හටේ මිනිස්සුන්ට ඇගිල්ලික් ඇනඇන කියල දෙන්න ඕනෙත් නැහැ. හදන්න ඕනේ සැලසුම් ඔක්කොම දලතිබ හයිවේක! නුවරට දික්කරගන්න බැරුව අවුරුදු හතරහ මාරක් වලිකෑවා. වලි කෑව විතරක් නෙවෙ, ඒකට වෙන්කරල තිබ සල්ලිටිගත් කෑවා. ඒක තමයි, යහ පාලනයේ යස ගසා කෑම. අන්න ඒ උන්දලම තමයි, අද මේ මිනිස්සුන්ගේ බඩට ඕන කරන කෑමටික හඟගෙන. දැගිතින් මේ ආණ්ඩුව බඩටත් ගහන්න යන්නේ කිය කිය කෑමොර දෙන්නේ. මේක ඒ උන්දලගේ පොලිටිකල් ඇජන්ඩකේ එකක් විතරයි. රැජිම් චේන්ජ් සෙට්ටකේ තබත් එක තුරුම්පුුවක්. හැබැයි හොඳ වෙලාවට ආණ්ඩුව දෙපාරක් හිතන්නේ නැතුව ඕන කරන අනපනත්තික දාලා මේ වගේ හොරුන්ට ගසා කරන්න තිබ පොඩි ඉඩකඩත් වල දැම්මා. ඒක හොඳම හොඳ දෙයක්. හැබැයි මේ අල්ලනවා වගේම අපි පෙන්නනවා වගේම මේ වැඩට බැහල ඉන්න නිලධහරි මහත්තරොටකත් වැඩේ හරියටම කරන්න ඕනි. එහෙම නැතිවුණොත් ගත්ත ගැම්ම නැතිවෙලා කරපු වැඩනුත් වැඩක් නැතිවෙන්න පුළුවන්. එනිසා දැංගිතින් වැඩේ තිෙන්නේ පාලකයන්ගේ අතට වැඩිය හ වගකිවියුතු නිල්ධාරන්ගේ අතේ. ජනතතා විරෝධී වැඩේ කරන මොන බිස්නස් කාර්යාවුණත් කමක් නෑ. එයාගේ තරාතෙරම මොකක්ුණත් කමක් නෑ. නීතිය පැහැදිලියෝොම තියෙන නිෙසා නවන්න ඕනකමකුත් නෑ. කරන්න ඕන එකම එක දෙයයි. නීතිය නීතිය විදිහටම ක්‍රියාත්ම කරලා මේ වගේ නින්දිත ජනතා විරෝධී වැඩකරන උන්ඳලට ගන්න පුළුවන් දෙන්න පුළුවන් උපරිම දනුවම දෙන්න.ඒ මේ රටේ සමස්ථ ජනතාවගේම එක්ම පැතුමයි. අදත් විපරම පිටපත සුධර්මන් රොදලිය ගොටගෙන්.